දැන් මේක කියනද එහෙම වැඩි වෙලා කියලා. ඔබතුමා කැබිනට් පේපර් එක දැක්කද? එහෙනම් මේ කත මේ නිකන් ඒව අහන්න එපා. මොකද මේක මෙතන අපි මේ ගැටුමකට යන එකක් නෙවෙයි කියන්නේ. මේ මේ පොඩයි 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 ඉන්නකෝ මෙතන මේ විදුලි බිල සංශෝධනය කරන්න ඕන ක්‍රමවේදය තියෙනවා පනතේ. ඒතර මම කිව්වා මං හොඳට පැහැදිලි කරා මොකද්ද කියලා. ඒතර ආත්මේ කැබිනට් එක කල්ලගෙන මේක අහන්න එපා. මොකද ඒ වගේ මේ මේ ඒ කැබිනට් එක ගත්ත තීරණේ මෙතන හොඳට තියෙනවා මේක පැහැදිලිව තියෙනවානේ. එතකොට මේක කියනවාද මේක වැඩි කරා කියලා? නෑ නේ මම කිව්වනේ මේක ඉන්ටර්ම් එකක් ඉල්ලලා තියෙනවා. එතකොට මේකේ අතීතේ බලපාන එකක් ඉල්ලලා තියෙන දෙකම පනතෙන් කරන්න බෑ කිව්වහම අය ගැන කතා කරන දෙයක් නෑ මොනවද කතා කරන්නේ? ඒ හින්දා මුගක් වෙලාවට මේ 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 අපේ මේ ප්‍රේක්ෂකයෝ වගේ මහජනතාව ව්‍යාකූල නොකර අපි ඩිරෙක්ට් මෙසේජ් එක දෙමු. ඒකට අවශ්‍ය සහයෝගය මීඩියාකින් දෙන්න. දැනුවත් කියන්නේ මෙහෙමයි. ඉතින් කේබල් ලා දින්න අවුරුදු ගාන මාස ගාන කරනවා. දැන් අපි ඕක මයි දැන් දැන් එකක් නෙවෙයි. ඒක අවුරුදු 5කට කලින් ඉඳන් කතා කරන එකක්. මේ අලුතෙන් ආපු සබ්ජෙක්ට් එකක් නෙවෙයි. දැන් අර මම කිව්වේ මේ පනත 2009 එක ආපහු මේ කොස්ට් රිෆ්ලෙක්ටිව් මෙතඩොලොජි කියලා දැන් ඊයේ කැබිනට් එකට ගියා. ඒ වගේ මේ ඔය කේබල් වලින් ක්‍රොස් බෝඩර් පවර් සප්ලයි, ඉලෙක්ට්‍රික් සප්ලයි කියන එක ලෝකෙ හැමතැනම වෙනවා. මේක අනිවාර්යෙන් ලංකාවටත් ඕනේ. මොකද අපි මේ 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 අයිලන්ඩ් එක හිටියට මේක කනෙක්ට් වෙන්න ඕන. ඒ පිළිබඳ අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි මිදුලට හරි සාධාරණ ලැබෙනවා නම් එහෙම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පවර් ජෙනරේෂන් එක කොහොමද ප්‍රයිවටයිස් කරලා තියෙන්නේ? පව ජෙනරේට් කරන්නේ හුඟක් පුද්ගලික අංශයනේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමා ඒ කියන්නේ කැමති එහෙම ඉන්දියාව විදුලි බිල් ගන්නවද? අය අකමැති වෙන්නේ මොකටද? අඩු ගන්න හැම වෙලාවම අකමැතිද? අඩු ගන්න විදුලි ලැබෙනවා නම් එහෙම කිසියම්ම මූලාශ්‍රයකින් කවුද අකමැති වෙන්නේ? පාරිභෝගිකයක් අකමැති වෙන්නේ නැහැ මම හිතන්නේ. දේශපාලන මති මතාන්තර තියෙන හැම අකමැති හැබැයි පාරිභෝගිකයක් අකමැති වෙන්නේ නැහැ. මොකද අඩු ගන්න අපිට ඉලෙක්ට්‍රිසිටි ඕන. එච්චරයි ඕනේ. අපිට ඕනේ ප්‍රශ්න විසඳ ගන්න ව්‍යාකූල කරන්න නෙමෙයි. නෑ ඉතින් අල්ලස් එකට බාර දුන්නාම අල්ලස් එකෙන් කටයුතු කරයි. ඉතින් ඒක මම මොකද කියන්න ඕනේ ආව කියලා කරුකුත් නෑ. ඒ අල්ලස් එකට අපි දෙමු ඒක කාරණා කරගෙන යන්න. මොකද අපි අල්ලස් එකේ ඉන්න මේ සමාජික නෙවෙයිනේ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔබතුමා ඉදිරියේදී මැතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා ඒ කවුද කියන්නේ? චෝදනා කරනවා. චෝදනා මැතිවරණ ඉදිරිපත් වීම චෝදනාවක්ද? කවුද චෝදනා කරන්නේ? ඒක චෝදනාවක් නෙවෙයි. ඒක මගේ ඓතිහාසිකක් මගේ අයිතියක්. මම දේශපාලන යනවා දැන්ද කියන එකට කවුරු චෝදනා කරන්නේ නැහැ. දැන් ඔබතුමා දේශපාලන යනවා ඒක චෝදනාවක්ද? කොහොමද කවුරු චෝදනා දිනවා කියලා කියන්නේ? චෝදනාවක් දින කැටි ඔක්කොම වරදිකාරයෝද? කවුද අහන්නේ ප්‍රශ්නේ අහන්නේ කවුද? එයාට කියන්නේ චෝදනාවක් කියන්නේ ඔය චෝදනාව ඔප්පු කරන්න ඕන. ඒ වගේම මැතිවරණයකට එනවා කියන්නේ චෝදනාවක් නෙවෙයි. ඒක මගේ අයිතිවාසිකම. මගේ අයිතිවාසිකම වඩක් දින මටත් තියෙනවා. ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අයියේ අයියේ. අයියෝ අම්මා. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. යුකලයකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි යවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි යවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්. Signal Deep Clean, ලොව අංක 1 ටයිනෙක්ස් කෙඳිවලින් නිපදවා ඇත.